ඔබතුමා ඒ වගේම සඳහන් කරා ආර්ථිකය ගැන. දැන් ඔබතුමා සඳහන් කරන්නේ මේ විදිහට ජනතාවට මේ ආර්ථික පීඩනයක් නැහැ කියලා. අමාරුවක් නැතුව වගේ DC ජනවදෙන් 2014 වගේ සසඳන බලනකොට ඒක සමානද? ආර්ථික පීඩනයක් තියෙනවා අපේ රට තුන්වෙනි ලෝකයේ දුප්පත් රටක්. මේක දියුණු රටක් නෙවෙයිනේ. මේක ඒකහන්දා ලෝකේ ඉන්න දියුණු වෙච්ච රටවල් එක්ක හරි තාම දැන් මැද හරියේ ඉන්න රටවලුත් තියෙනවා. සමහරවිට ගත්තොත් ඉන්දියා වගේ රටවල්, ඒවා පරමාණු බලය තියෙන රටවල්. අපි තාම ඒ තත්ත්වයට ගිහිල්ලත් නැහැ. ඉතින් තුන්වෙනි ලෝකයේ ඉන්න රටක්, දියුණු වෙන උත්සාහ කරන රටක්, ඒකහන්දා අනිවාර්යෙන් ආර්ථික පීඩනයකට මුහුණ දීලා තියෙනවා මේ රට. හැබැයි ඉතින් ආර්ථිකයෙන් අපි පස්සට ගියේ මේ අවුරුදු තුන ඇතුළත නෙමෙයි. දැන් උදාහරණයක් ගත්තොත් මම හමුදාවට මැදුනේ 1970. එතකොට ඩොලර් එකක් රුපියල් 4යි. 1970. එදා ඉඳලා මේක පල්ලෙහාට පල්ලෙහාට ගියේ මේ අවුරුදු තුනේ නෙවෙයිනේ. හැමදාම මේ தත්ත්වය අපේ රට ආර්ථිකයෙන් අනිත් ලෝකයේ දියුණු රටවල් වලට සමාන්තරව ඉදිරියට ගියේ නැහැ. ඒක තමයි යථාර්ථය. ඉතින් නමුත් අපට වෙලා තියෙන්නේ අපි බාරගත්තේ අර කලින් අවුරුදු දෙකක් කලින් ඡන්දෙගුත්තුවේ ජනාධිපතිවරණය අපට ආදරයට නෙවෙයිනේ. මේ පුටුවට තියෙන කෑදරකම නැතුව නෙවෙයිනේ. 2018-2019 වෙනකොට මේ රටේ විශාල ආර්ථික අර්බුදයක් එනවා වගේ දන්නේ හින්දා තමයි ඊට කලින් ගියේ මැතිවරණයට ගියේ. ඒ හින්දා දැන් අපට ඒ කොඩි විනයට කරගහන්න වුණා. ඒ කොඩි විනය කපපු කපුවා දැන් අපට දෙහි කපනවා පැත්තක ඉඳගෙන. නමුත් කොඩි විනයට කරගහලා දැන් කොඩි විනය සුද්ධ කරන්න වෙලා තියෙන්නේ අපට.